හෙලෝ කොහමද ඔයාලට මම ඩොක්ටර් ඩිල් අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරුව ගියා ඇත්තටම මම පාඩම් කරන්න පටන් ගත්තා මගේ exams වලට ඉතින් ගොඩක් busy දවසට ලොකු කාලයක් පාඩම් වලට වෙන් කරන්න වෙනවා පාඩම් කරන වැඩවලට ඉතින් ඒක නිසා වීඩියෝ එකක් කරන්න ඇත්තටම chance එකක් හම්බ වුණේ නැහැ දැන් කැනඩා වල සමය කිවරයි අපිට ෆෝල් පටන් ගත්තා ඉතින් ඔයගලන්ට පේනවා ඇති වටේ මගේ පිටිපස්සේ තියෙන ගහේ කොළ ඔක්කොම කහපාට වේගෙන එනවා හරිම ලස්සනයි ඉතින් සීතල ටිකක් වැඩි දැන් මේ දවස්වල ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයගලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගල ගොඩක් මගෙන් අහලා තිබ්බ දෙයක් ගැන ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා කැනඩා ස්ටුඩන්ට් විදිහට එනවා නම් නැත්තම් PR එකක් අප්ලයි කරනවා නම් ඒජන්ට් කෙනෙක් හොයාගන්නේ කොහොමද හොඳම ඒජන්ට් කවුද එහෙම එහෙම කියලා ගොඩ දෙනෙක් අහලා තිබුණා ඇත්තටම මම ලංකාවේ डॉक्टर के मम माइग्रेटिंग प्रोसेस गुडाक दी नमूद मट मगे एक्सपीरियंस मम मोहन दीप देवाल मट उगुलांट की एलदेन पुलवान देवाल तम मम उगुलांट की आने मट वेरदी देवाल की आने बह मम मोन हरी की आना इंक अतट 100% हरी रिलायबल दिल मम विश्वास मट उगुलांट हेम मेजन गावटे अन्म के रिकमेंड कर दाने कैनडा वाले इनकोट तमंटम हकी आवतीनो ऑनलाइन तमंगे पोर्टल का ओपन कर तमंट वीसा अप्लाई करा स्टूडेंट विधि हरी PR प्रोसेस इकट हरी अभी पुलवा तनियम अप्लाई करा नमू इतने पड़ी प्रश्न आगती मम ना इतने तनियम अप्लाई कर रिस्क आगती है हेम डॉक्यूमेंट का हरियटम अक्यूरेट गुडाक अभी हादने डॉक्यूमेंट्स अक्यूरेट इलेना सांपल हेम दत्ता अभी लियान मुखरी अभी एसओपी हरी अभी मोखरी डॉक्यूमेंट इलेना फॉर्मेट के हटियट इतकोट अपे वीसा अप्लिकेशन रिजेक्ट चांस अड्डी अप्लाई करना वासीयता अला गुडाक आगे वीसा अप्लिकेशन लॉज कर रिजेक्ट रीजन दाने मेहमद मेक हम स्ट्रांग प्रोफाइल इतोट अनिवार्य मे अप्लिकेशन अप्रूवना एजेंट लोक एक्सपीरियंस इतम एजेंट थ्रू अप्लाई करने के वास्य नमू दी लंका अति वे तत्व गुडाक दम बोरुला जॉब मेहदेनवा सूपर मार्केट जॉब जॉब देना कैनडा वाले थिंग एवल्ट अप्लाई कर लाइंड पुलवा मिचर लक्ष गाना किसी देना फ्रॉड वर्ट अहुचा गुडाक थिंग अतरम अपिटा गोड देने कथा कल मेहमकर मेहमकर विस्तर अहपुआई सतम मांगे मे वीडियो के अतरम मम स्टूडेंट स्टूडेंट वीसा एकट अप्लाई करे एजेंट के थ्रू मुकद मगे वेड मट एगट कंसंट्रेट कर मगे हस्बंड तम गुडाक मे वीसा अप्लिकेशन वीसा प्रोसेस दाने थिंग अतरम अपी एजेंट के मार्गिंग तम अप्लाई करे मम अप्लाई करे आईडीपी कंसल्टेंसी एजेंसी का हर तम अप्लाई करे अतरम आईडीपी कंसल्टेंसी मुल लोकम තියෙන ආයතනයක් එහෙම නැත්නම් කම්පැනි එකක් ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් රිලයබල්. එයාලගේ වෙබ්සයිට් එකට ගිහාම අපිට හොයාගන්න පුළුවන් ඒගොල්ලෝ හරහා අපිට අප්ලයි කරන්න පුළුවන් කෝර්සස් මොනවාද? අපි කරන ෆීල්ඩ් එකේ හැටියට එයාලා මාර්ගෙන් අපිට අප්ලයි කරන්න පුළුවන් කොලේජස් මොනවාද කියලා එයාලගේ වෙබ්සයිට් එකේ හැම විස්තරයක්ම තියෙනවා. ඉතින් ඒ වෙබ්සයිට් එකේ අපි බලලා උදාහරණයක් විදිහට මම ඇප්ලයි කරේ හෙල්ත් කෙයාර් ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට. ඉතින් හෙල්ත් කෙයාර් ඇඩ්මිනිස්ට්‍රේෂන් කෝස් ෆී එක සාමාන්‍යයෙන් කොහමද මේ කොලේජ් එකේ කෝස් ෆී එක කොහමද එහෙම කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන්ට්‍රස්ටඩ් මොකක් හරි කොලේජ් එකක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ අදාළ කොලේජ් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අපි කරන්න යන කෝස් එක ගැන සියලුම විස්තර ඒ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කාරණේ කියන්න ඕනේ මම IDP consultants ලගින් කිසිම මුදලක් අය කරලවත් ඒගොල්ලෝ මට මෙහෙම ගාණක් දෙනවා කියලාවත් නෙමෙයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම එයාලගේ මාර්ගයෙන් apply කරපු නිසා එයාලගෙන් student visa application එකක් දැම්මොත් ඒ visa application එක approve වෙනවා කියන එක මම දන්නවා. මොකද මම එයාලත් එක්ක වැඩ කරපු නිසා එයාලට මම කිසිම ගාණක් දුන්නේ නැහැ. නමුත් එයාලට මම apply කරපු college එකෙන් එයාලට යම් කිසි මුදලක් හම්බ වෙනවා. එතන වාසි කිහිපයක් තියෙනවා.
ඒගොල්ලෝ visa application process එක හරිම transparent. ඇත්තටම දැන් එයාලා visa application එක දැන් ඉස්සෙල්ලාම අපි college එකට apply කරන්න ඕනනේ. ඒගොල්ලන්ගේ documents ඔක්කොම දැන් අපෙන් ඕන කරන documents ඔක්කොම ඒගොල්ලෝ හරිම in detail අපෙන් හැම දෙයක්ම ඉල්ලනවා. ඉතින් අපිට හරිම ලේසි ඒගොල්ලෝ list එකක් හදලා දුන්නහම අපිට ඒ documents ටික දෙන්න විතරයි තියෙන්නේ. හැම document එකකටම ඒගොල්ලෝ format එකක් දෙනවා. ඉතින් ඒක බලාගෙන අපිට ඒක දෙන්න තියෙන්නේ. ඒක හරිම ලේසි. සහ ඒගොල්ලෝ දැන් අපේ application එක college එකෙන් approve වුණාට පස්සේ අපිට college email එකක් සාමාන්‍යයෙන් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ visa apply කරන student visa application එක දාන්නත් දැන් අපි සාමාන්‍යයෙන් IRCC එකේ portal එකක් open කරන්න ඕන. ඉතින් ඒ portal එකේ username password ඒ හැම දෙයක්ම එයාලා අපිට දෙනවා. එතකොට අපිට පුළුවන් මේ username password පාවිච්චි කරලා අපේ visa application එක කොතනද තියෙන, අපේ process එක කොතනද තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඔගොල්ලෝ agent කෙනෙක් මාර්ගයෙන් visa apply කරනවා නම් ඒ වගේ වගකීම් විදිය ආයතනයකින් apply කරන්න බොරු කරන අයට නම් අහු වෙන්න එපා. මොකද එහෙම අය හරීම බහුලව මේ දවස්වල ඉන්නවා, ගොඩක් ඉන්නවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, සමහරක් අය අපිට කතා කරලා අහනවා අපිට මෙහෙම ජොබ් එකක් දෙනවා කිව්වා, ඉස්සෙල්ලාම කෝස් එකකට යන්නේ අවුරුද්දක් විතර ඉගෙන ගන්න ඕනේ, ඊට පස්සේ කෙලින්ම එතනින් ජොබ් එකක් හම්බ වෙනවා එහෙම කියලා. නමුත් අහලා බලපුවාම එතන කරන්නේ ජෙනරල් IELTS. කවදාවත් ජෙනරල් IELTS කරලා ඔයගොල්ලන්ට කෝස් එකකට මෙහෙ එන්න බෑ. අනිවාර්යයෙන්ම ඇකඩමික් IELTS කරන්න ඕන. ඒක ඇත්තටම ඔගොල්ලෝ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. සමහරක් වෙලාවට බොරුවට ඔයාලගෙන් සල්ලි ගන්න පුළුවන් මෙහෙම ඔගොල්ලන්ට දෙනවා කියලා. නමුත් මම දන්න විදිහට නම් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ කොලේජ් එක කෝස් එකක් ඉවර කරාට පස්සේ ගැරන්ටීඩ් නෑ ඔයාලට ජොබ් එකක් හම්බ වෙනවාද කියලා. සමහරකට ඒ එවන පළ වෙවන්න බලාපොරොත්තු වෙන ඒජන්ගේ පුද්ගලිකව දැන හැඳුනුම් කමක් තියෙන කෙනෙක් හරහා ඔගොල්ලන්ට ජොබ් එකක් එමන් දෙන්න එම්ප්ලොයිමන්ට් ඔපචුනිටි එකක් හොයලා දෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් අපි කොලේජ් එකට එන්රෝල් වුණොත් ඒ කෝස් එකෙන් පස්සේ අපිට අනිවාර්යයෙන්ම ජොබ් එකක් හම්බ වෙනවා කියලා කොයිම වෙලාවකවත් ගැරන්ටි කරන්නේ නැහැ. තව එක වැදගත් දෙයක් කියන්න ඕනේ. දැන් හිතන්න ඕගොල්ලෝ මොකක් හරි ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරලා ඕගොල්ලෝ එනවා නම් යම්කිසි කොලේජ් එකක, මෙහි තියෙන සෑම සියලු කොලේජ් එකකම වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකේ කොලේජ් එකේ කෝසස් වලට එමෙතත් ඩිප්ලෝමාස් ඒ හැම දෙයකම අදාළව සෑම සියලු විස්තරයක්ම තියෙනවා ඒ වෙබ්සයිට් එකේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මොකක් හරි කෝස් එකකට ඇප්ලයි කරනවා නම් ඒ අදාළ කොලෙජ් එකේ වෙබ්සයිට් එකට යන්න, වෙබ්සයිට් එකට ගිහිලා බලන්න ඒ කෝස් එකේ විස්තර හැම දෙයක්ම තියෙනවා. චාර්ජර්ස් ඔක්කොම ඒගොල්ලෝ හරිම පැහැදිලිව ඒ දේවල් දීලා තියෙනවා. ඉතින් එහෙම බලන්නේ නැතුව බොරු කාරණාට නම් අහු වෙන්න එපා. එහෙම අහු වෙච්ච අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඔයාලගේ සල්ලි නාස්ති කරගන්න එපා. ඔගොල්ලෝ අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි අම්මල තාත්තගේ සල්ලි ඉතින් මම නාස්ති කරගන්න නැතුව වග කිව යුතු තැනකට ගිහිලා ඒජන්ට් කෙනෙක් හරහා ඇප්ලයි කරනවා නම් කරන්න, නැත්නම් තනියම ඔගොල්ලෝ ඇප්ලයි කරලා එන්න. ඉතින් ඒ ටික කියන්න ඕනෙම කියලා හිතුන නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් මගේ channel එක subscribe කරන්න. තවත් ඔයාලට කැනඩාව ගැන දැනගන්න දේවල් තියෙනවා නම් comment section එකේ comment කරන්න. ඔයාලා මගේ videos වලට දෙන ආදරණීය comments හැම එකකටම ගොඩාක් thank you. මම හැම එකක්ම කියවනවා. ඉතින් වෙලාව ලැබෙන හැටියට ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන videos ඉස්සරහටත් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන එක මං ගිහින් එන්න. මම ડોક્ટર දෙස්.